අයිබෝන් ආදරෙන් පිළිගන්න අනුකේ channel එකේ YouTube channel එකට අපි බලමු අඩුපිටි ප්‍රමාණයකින් ගොඩක් රසට ඒ වගේම පහසුවෙන් වැඩි බිත්තර රොටි ප්‍රමාණයක් හදාගන්නේ කොහොමද කියලා ආදරෙන් මතක් කරනවා. තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම subscribe කරන්න, ඒ වගේම ළඟම තියෙන bell icon එකත් click කරන්න. එහෙනම් යමු video එකට. बितर रोटी हदन आवश्यक देवाल तमामेती है वीडियो पोस्ट कल मिथिन बलागान पुलवा मम डिस्क्रिप्शन बॉक्स संधान कलती अन्म वाले इतनी बलागान पुलवा बितर रोटी हदन ममाद पिटिग्राम पांच करगिन तीयनवा लुणुकुटी हम दिखा मम एक करगा एवागेम सीन तेहंदी भाग्या पोलतेल मिशन दिखा एक करगावा एवागेम सामान्य प्रमाण बितर मम एक करगा මේ විදිහට හොඳින් mix කරගන්න. අපි mix කරගත්ත පිටි මිශ්‍රණයට මේ විදිහට වතුර ටික ටික එකතු කරන ගමන් පිටිවල කැටගතිය හොඳටම නැති වෙන දිය කරගන්න. මෙන්න මේ විදිහට බැටර් එකක් තමයි හදා ගන්න ඕන. අපි බලමු බිත්තර මිශ්‍රණය හදාන්නේ කොහොමද කියලා. මම සාමාන්‍ය ප්‍රමාණය බිත්තර හතරක් එකතු කරගෙන තියෙනවා. පුංචිර කපාගත්තු බීලුණු ගෙඩියක්, ඒ වගේම තක්කාලි ගෙඩියක්, කොච්චි මිරිස් කරල් තුනක් එකතු කරගන්නවා මම. ඔයාලට බිත්තර මිශ්‍රණය රස වැඩි කරගන්න ඔයාලා කැමති ඕනම දෙයක් එකතු කරගන්න පුළුවන්. රසානුව ගම්මිරිස්, ඒ වගේම ලුණු. ඒ වගේම මම තවත් සැර වැඩි කරගන්න කැරමිරිස් තේ හැන්දක් එකතු කරගන්නවා. මේ විදිහට මිශ්‍රණය හොඳින් කවලම් කරගන්න. අපි බලමු බිත්තර රොටි හදාන්නේ කොහොමද කියලා. ලිප පොඩක් අඩු ගින්දරේ තියාගෙන මම මේ විදිහට pan එකෙන් තෙල් ගා ගන්නවා. මෙන්න මේ විදිහට මම හදාගත්තු බැටර් එකෙන් ටිකක් එකතු කරලා මෙන්න මේ විදිහට හැන්දෙන් හොඳට තුනී කරගන්නවා. එතකොට රොටියේ ඝනකම ගොඩාක් අඩු වෙනවා. හොඳට රොටි එක තැම්බෙන ඉක්මනට. මෙන්න මේ විදිහට රොටි එක තැම්බෙනකොට හොඳින් වටේ මෙන්න මේ විදිහට ගැලවෙනවා. මෙන්න මේ මට්ටමට ආවට පස්සේ අපි හදාගත්තු බිත්තර මිශ්‍රණය ටිකක් අපි රොටි එකට එකතු කරගන්නවා. පරිස්සම මෙන්න මේ විදිහට රොටි එක ඇතුළට නමා ගන්න. ඔයාලට මේක හැදි දෙකක් පාවිච්චි කරන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට පොඩ්ඩක් සීල් කරගන්න. ලිපේ ගින්දර හොඳටම වැඩි කරගෙන රොටි අපි හොඳට පුච්ච ගන්න ඕන. මෙන්න මේ විදිහට එහා පැත්ත මෙහා පැත්ත දාන ගමන් රොටි හොඳින් පුච්ච ගන්න. ඕනම වෙලාවක මේ බිත්තර රොටිය හදලා රස බලන්න පුළුවන්. ඕනම කාරී එකක් එක්ක අමුත්තාන පිළිගන්නන්න පුළුවන්. මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, ඒ වගේම මේ වගේ රසම රස රෙසිපීස් එක දිගටම එකතු වෙන්න කැමති නම් අනු කිචන් එල් කේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම ළඟම තියෙන bell icon එකත් click කරන්න. වීඩියෝ ගැන අදහස් යටින් comment box එකේ සඳහන් කරන්න අමතක කරන්නත් එපා. අලුත් වීඩියෝ එකකින් ආයෙම හම්බ වෙමු.